ගෙදරකට තේ හදනවා කියන්නේ වෙනම වැඩ. එක එක්කෙනාගේ පතුම වෙනස්. මෙලිබන් තේ ගෙදර පදමට තේ. අම්මගේ තියෙන දවසේ කතාව පුතාගේ පෙම්වතිය ගැන කතා කරන එක. අද එහෙනම් මනමි කුමාරිය මොකද දන්නේ අර සුත් කේස් වල යන්නේ. එහෙම වෙන්න බෑ. මේ අධ්‍යාපනයේ ඇතුළේදී මේ රටක් හදන්න බැරි වෙනවා. පැහැදිලි. මේ සමාජයේ මේ කාබ් කියන්නේ මේ විකෘතියට මාධ්‍ය වග කියන්න ඕන කියලා. එහෙන් පිටින් ඕගොල්ලන්ට පේන්නේ මේ ඔය පල්ලෙහාට බයින්නේ දියවන්නාවේ ඉන්න කබරේක්. අපි ඉන්නේ දියවන්නාව ආසන්නයේ කියන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පේන මානේ. ඉතින් කබරය කිව්වහම අර ඉමේ මාරු වෙනවා. මං හොඳ ගම් කබරේක් නේ. ගම් කබරය කියනවා ගොඩක් දේවල් අපේ ප්‍රේක්ෂකයෝ අහනවා. අද කබර කතාවක් මේ කියන්නේ මාතෘකාව කරගන්නේ. ලස්සන කතාවක් කරනවා ලස්සන පුද්ගලයෙක් එක්ක. අදවත සොඳුරු පුද්ගලයෙක් එක්ක. එහෙනම් ආයිබෝවන් සුපුරුදු වැඩසටහන. ටෝක් විත් සුදත්ත. මුලින්ම ආදරණීය ලෙස ඉල්ලන්න ඕන කොවිඩ් ඉතාමත් දරුණුයි. 2000කට ආසන්න දිනකට රෝගීන් වාර්තා වෙනවා මේ භූමියේ. අපි කාටවත් වරදවල් පටවල වැඩක් නැහැ. අර නිරන්තරයෙන් කියන වගේ බුලුවන් තරම් ගෙදරට වෙලා ඉන්න. ඒක තමයි මේකෙන් ගැලවෙන්න පුළුවන් එකම දේ. අපිත් මාස්ක් දාගෙන ආවේ මේ ප්‍රෝග්‍රෑම් එක නිසා මාස්ක් එක ගැලෙවුවා දැන්. ඇත්තටම කොහොත් ඊයේ දවසේ මාස්ක් දෙකක් දාගෙන මම හිටියේ. ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ කරුණාකරලා උණු වතුර ආදරණීය ලෙස කියනවා උණු වතුර පුළුවන් තරම් දවසට 6-7 වතාවක් බොන්න. ඊට අමතරව දවසට 4 හෝ 5 වතාවක් ස්ටීම් කරන්න ඇට්ලීස් විනාඩි 5කට එහා. ඒක කරන්න ගොඩාක් දුරට හැමදාම කියනවා වගේ මම දැන් මේක කොරෝනා වෛරසය රැඳෙන්නේ උගුරේ සහ නාසයේ. ඒ නිසා ආදරයෙන් කියන්නේ අපි හරි ආදරේ ඕගොල්ලන්ට ඒක කරන්න දෙයියනේ. මම අද කතාවට අපි මාතෘකාව හැටියට ගන්න පුද්ගලයා ලංකාවේ 70 දශකයේ ළමා රංගන ශිල්පියෙක් හැටියට අපේ ශ්‍රේෂ්ඨයට එන්නේ ඉතාමත් අතිදක්ෂ රංගදරේ. අද වෙනකොට අවුරුදු 40ක් ඔහුගේ රංගන දිවියට 70 දශකයේ ළමා නළුවෙක් විදියට කලාවට පය තබන ඔහු රත්නවීරද සිල්වා රජතුමාගේ සුද්දා ළමා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකින් සිනමාවට පිවිසෙනවා. ජාතික රූපවාහිනියේ ආරම්භක ටෙලි නාට්‍ය. ඔයගොල්ලෝ හැමෝම දන්නවා ලාහිරු දහසක්. සෝමිගේ චරිතයේ ඉඳන් යශෝරාවේ ගම්පෙරළිය චරිත තුනක් මඩොල්දුව සිව්මන්සල මවකගේ ගීතය සොහයුරෝ සංගිලිපාල මේ නාට්‍ය තුලින් සහ අද වෙනකම් ශ්‍රී ලංකාවේ කලා කේත පෝෂණය කරනවා නිරන්තරයෙන්ම සක්‍රීයව දායක වෙයි. ඕගෙන් ඉගෙන ගන්න තියෙන දේ බොහෝයි. ඔහු හොඳ පරිණත පුද්ගලයෙක්. මටත් සෑහෙන දේවල් උගන්වනවා මේ ටිකේ. මොකද අපේ අලුත්ම ටෙලි නාට්‍යයේ ටීචම්ම ටෙලි නාට්‍යයේ අපේ ලොකු සර් ඔගොල්ලෝ ආදරය කරන රටක් ආදරය කරන ඒ සොඳුරු හදවත තමයි මේ ඉන්නේ. අමිත් වීරසිංහ මගේ සහෝදරයා. ආයුබෝවන්. ආයුබෝවන් සුදත්ත. මම අද කට ලොකුවට අරින්නේ නෑ අමිත්. මොකද මම හද ටිකක් පොඩි දේවල් ටිකක් දැනගන්න ඕන. ඔයාගේ පොඩි නෙවෙයි ලොකු දේවල්. ඔයාගේ අත්දැකීම් බහුලයි මට වැඩිය. මට වැඩි පරිණතයි ශ්‍රේෂ්ඨ ප්‍රවීණයි ජීවිත අත්දැකීම් වැඩි. මට ඕනේ විශේෂයෙන්ම අපේ මේ අනාගත තරුණ පරම්පරාවට ඒ අත්දැකීම් ටික තුලින් සමාජයේ කොහොමද අපිට මේ යන්න ඕනේ මේ රටේ කියන එක පෙන්නලා දෙන්න මහත්තයෝ. ඔන්න අවසරයි. හරි. හරි. අපි මොනාගෙනද සුදත්ත ඉස්සෙල්ලම කතා කරන්නේ? සුදත්ත ටෝක් විත් සුදත්ත. ටෝක් විත් සුදත්ත මම අද පටන් ගත්ත දියවන්නාවේ කබරයා අන්න අතන යනවා මිත්‍ර මාත්‍යෝ. අන්න එතනීම පටන් ගමුකෝ අපි. ඕ දැන් කබරය කියන්නේ බොහොම සුන්දර සතෙක්. මොකද කබරයා හරිම ශක්තිමත්. දැන් ඔය ගම් කබරය කියන්නේ ගමේ කමටනේ. මම ගමේ කබරය. එහෙමද? ගම් කබරයා. ඔව්. ගම් කබරය හරි වටිනවා. සුදන්ත ගම් කබරයාගේ මේ වටිනාකම මෙච්චරයි කියලා කියන්න බෑ. දැන් ඉස්සර මේ දියවන්නාව මේ පාර මේ මහ පාර හදන කාලේ දැන් ඩබල් ඩෙකර් බස් දුවනවනේ. ඒ ඩබල් ඩෙකර් බස් එකක් එනකොට කබරය පාරවැද්ද හිටියොත් කබරය යට කරා නම් බස් එක කබරය මැරෙන්නේ නැහැ. ඒතර හයි යයි. කබරයට පුළුවන් තමන්ගේ ශරීරය පුම්බ ගන්න මේ විදිහට හයි කරගන්න. ඒ කියන්නේ ඔහු පරිසරයට අනුව ඔහුගේ ශරීරය එහෙම තද කරගන්න පුළුවන්. ඔබ විශ්වාස කරන්න ඩබල් ඩෙකර් බස් එක උඩින් යනවා කබරයාගේ. කබරය ටික වෙලා බලන් ඉඳලා ආපහු හිමින් ආපහු වෙලට ඇදෙනවා. ඒ ගංගවරයාගේ විශාල ලක්ෂණයක් ඒක. දැන් මේ අපිටත් ඒකද වෙලා තියෙන්නේ. අපි තුහේ වැටි වැටි ඉන්නවා ගංගකබරේ වගේ දැනෙන්නේ නැද්ද? නෑ දැන් අපේ සංවේදීතාවය ගොඩක් අඩු වෙලානේ. දැන් සමාජයක් විදිහටම අපේ සංවේදීතාවය අඩු වෙලා. ඒක නිසානේ මේ දැන් සුදත්තලාට මේ දැන් මේ වැඩසටහන හරහා මේ සමාජගත කරන්න වෙලා තියෙන්නේ. සංවේදී වෙන්න කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් හදන්න වෙලා තියෙන්නේ. දැන් ඉස්සර ඔය ප්‍රශ්නේ තිබුණේ නැහැ. මොකද ඉස්සර දැන් 70 දශකයේ ඉඳලා ගත්තොත් මිනිස්සු සංවේදීනේ. ඒතර හැමතැනම දැනෙන හැඟෙන මිනිස්සු ඉන්නවා. දැන් නැත්තේ හේතුව මොකද මේ? මම හිතන්නේ මේ සමාජයේම හැටි දැන්. මේ සමාජයේ විපරණාමයටපත් වෙනවා. මේ සමාජය වෙනස් වෙනවා. ඒ වෙන්නෙම මිනිස්සුන්ගේම ඇගයුම් සංකල්ප වෙනස් වෙන එකෙන් සුණත්. ඒ කියන්නේ දැන් මිනිස්සු අගය කරන දේවල් වෙනස්. දැන් ඇයි මිනිස්සු මුදල් විතරයිනේ අගය කරන්න තියෙන මිනිස්සුන්ට. නමුත් අපි හොඳට කල්පනා කරලා බැලුවොත් මේ අපි මේ දවස්වල සටන් වදින්නේ ඔබ දැන් මේ වැඩසටහන ආරම්භයේදී කියනවා මේ මාස් දාගෙන ස්ට්‍රීම් කරගෙන ඉන්න කියලා මේ මොකටද මේ අපි සටන් වදින්නේ දැන් විභාගයක් ජයග්‍රහණය කරන්නද තනතුරකටද සංස්ථා සභාපතිකමකටද මේ කිසිම දෙයකට නෙවෙයි මේ සටන් කරන්නේ හුස්මට මොන තරම් ප්‍රාථමිකයිද මේ වැඩේ මේ හුස්ම ටිකක් ගන්න මිනිස් මිනිස්සයෝ මේ මහන්සි වෙන එක මොන තරම් ප්‍රාථමිකයිද එහෙනම් අපි මෙච්චර කල් සටන් කරලා තියෙන්නේ මොකටද කියලා මිනිස්සු කල්පනා කරන්න ඕනේ. එතනින්ම පටන් ගත්ත හැකනේ. මේ හුස්මනේ වැදගත්. මේ හුස්ම රකින්නේ මේ හැමදේම තියෙන්නේ. ඊට පරිබාහිරයි මේ හැම දෙයක්ම. හුස්ම කොච්චර වටින දෙයක්ද. හැබැයි මේක නොමිලේ හම්බෙන්නේ. මේකට මිලක් නැහැ. ගහකොළ අපිට නොමිලේ ලබා. මේ නොමිලේ ලබා දෙන්නේ. එතකොට මෙච්චර හොඳට හදන්න පුළුවන් සෝබාදහමේ සත්වයක් විදිහට අපි සෝබාදහමත් එක්ක මොන තරම් දයාබරව මේ ගනුදෙනුව කරනවද කියන එක තමයි මේකේ පටන් ගන්න තියෙන්නේ. අනිත් එක මේ ලෝකේ හොයාගෙන තියෙන හැම දෙයක්ම හොයලා තියෙන්නේ අපි කියමු බුදුරජාණන් වහන්සේ ගත්තා. ජේසුස් අපි දරුවෝ ගත්තා. ප්‍රොෆෙට් මොහමඩ් ගත්තා. එහෙම නැත්නම් ගැලීලියෝ ගැලිලි, ආකිමිඩිස්, මයිකල් ඇන්ජලෝ මේ හැම කෙනෙක්ම අයිසෙක් නිව්ටන් පවා හැම දෙයක්ම සාක්ෂාත් කරගන්නේ ගහක් යට මේ මහ පොළොවත් එක්ක බද්ධ වෙලා පරිසරයත් එක්ක අපි බුදුන් වහන්සේ ගත්තොත් සමාවෙන්න අපිත් ගහක් යට ඉන්නේ. ඔව්. දැන් ගෞතම බුදුරජාන් වහන්සේ දැන් සිද්ධාර්ථ බිහි වෙන්නේ ගහක් යට. උන්වහන්සේ බුදුවරයා බවට පත් වෙන්නේ ගහක් යට. උන්වහන්සේ 45 වසරක් සරන්නේ ගස්කොළන් යට. ඔහු පිරිනිවන් පාන්නේ උන්වහන්සේ පිරිනිවන් පාන්නේ ගහක් යට. මොන තරම් විශිෂ්ට ප්‍රඥාවක් මේ ලෝකය කරා දීපු උත්තමයෙක්. Belos within 5 minutes hair color for men and women. Keratin Satkare samagin hisa keswalata swabhavika kalu bæයක්. Belos හැමදාම තරුණ පෙනුමකට. මේ ගහක් යට සාක්ෂාත් කරගත්ත අප්‍රමාණ ධර්මස්කන්ධය නැත්නම් මේ ප්‍රඥාව අපි දැන් අවබෝධ කරගන්න හදන්නේ කොහේ ඉඳන්ද? පන්ති කාමරයක. ඩෙස්ක් එකක්, පුටුවක්, මේසයක්, පන්ති කාමරයක් අලු ලෑල්ලක් එක්ක. එහෙම නැත්නම් මේ පොඩි කම්පියුටරයක. ඒත් කොටු වෙලා. දැන් මේ දෙක සමපාත වෙන්නේ නැහැනේ. ලෝකේ මේ දැනුම් පද්ධති හොයාගත්ත හැම කෙනෙක්ම ඒක හොයාගත්තේ මේ පරිසරයත් එක්ක බද්ධ වෙලා නම් අපිට තියෙන ප්‍රශ්නේම උතනින් පටන් ගන්න තියෙනවා. අපේ කාලේ අපිට පරිසරයත් එක්ක බද්ධ වෙන්න කාලය තිබ්බා. අද කාලේ ඒ ළමයාට අපේ ළමා කාලේ තිබ්බා. අද ළමයාට නෑ. අද ළමයා ගහකොළ හරියට හඳුනන්නේ නෑ. සෝබාදහමත් එක්ක නෑ. දෙමව්පිය සටනේ විභාග. අමිත් මහත්තයෝ මට පහදලා දෙන්න. ඕ නෑ දැන් ඒ වෙලාව තියෙන සුදත්ත මේකනේ දැන් මේ සටන ඇයි කියන ප්‍රශ්නේ මේ තියෙන්නේ. දැන් අපේ දෙමව්පියන්ට මේ සටන තිබුණේ නැද්ද? තිබ්බා ওই විදිහට නෙමෙයි. ඔව් හැබැයි එහෙමනම් දැන් අපේ දෙමව්පියන්ටත් මේ සටන තිබ්බනම් අපේ දෙමව්පියෝ අපිට වඩා බොහොම නිදහස්ව හිටියේ කියලා අපි විශ්වාස කරනවානේ. හිටියානේ. දැන් අපි කියමු 70 දශකයේ පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් එළියට ආපු සරච්චන්ද්‍ර මහත්තයාගෙන් ඉගෙනගත්ත පිරිස් මේ රටේ දෙපාර්තමේන්තු සංස්ථාවල විශාල තනතුරු එක්ක හිටියේ. ඒතර ඒ අය සංවේදී. ඒ අය පළපුරුදු, අසාපුරුදු, දැකපුරුදු කම් ගොඩක් එකතු වෙච්ච කණ්ඩායමක්. ඒතර ඒ ඇත්ත එක වැඩ කරපු හැම කෙනෙකුටම ඒ ඥානනේ ලැබුණා. ඒතර ඒ අය තමන්ගේ ජීවිතයේ තේරුම දැනගෙන ඒ අයගේ දූ දරුවෝ හදාගත්තා. දැන් අපි ඒ අයගේ දූ දරුවෝ වෙලා අපි දැන් කල්පනා කරමු අපේ ළමයින්ට අපි මේ වෙලාවක් නැහැ කියලා කියද්දිම එනවා ප්‍රශ්නයක්. එහෙනම් අපි අපේ දෙමව්පියන්ට වඩා ඉස්සරහින් ඉන්නවද? අපේ දෙමව්පියන්ට වඩා ඉඩමක් එකතු කළාද? අපේ දෙමව්පියන්ට වඩා ධනවත්කමක් අපිට තිබ්බද? එහෙම හිතුවොත් නෑනේ. නෑ. අපි මෙච්චර දිව්වත් අපිට ඒ දුවන එකේ තේරෙන එක තැන මඩ කුඹරක දුවනවා වගේ නේ සුදත්. අපි මොනවද අත්පත් කරගන්නේ? මේ අත්පත් කරගන්න යන සටනේදී දැන් අපේ දෙමව්පියන්ට අපේ වගේ බැංකු වල ගනුදෙනු තියෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි උන් ඊටාම ප්‍රීතිමත් නිවැරදිව ජීවිතය ගත කරලා මෙහෙන් නික්මිලා ගිහිල්ලා තියෙනවා. අපිට එහෙම යන්න බැරි කමක් තියෙනවානේ. අපි බදාගෙන අල්ලගෙන. ඒ අල්ලගෙන හිටියත් අල්ලගෙන ඉන්නේ මොනවද අන්තිමටම? තේරුමක් නැති දේවල් ටික අල්ලගෙන. නෑ. අපි මේ දැන් මේ වැඩසටහන් කරලා මේ හදන්න යන්නේ ජන සමාජය. හරි දැන් ජන සමාජයට මේක කිව්වහම මොකද්ද වෙන්නේ? ජන සමාජයේ හැදෙනවා නම් එහෙනම් හැදෙන්න ඕනේ සිංහ බාහුව බලපු ජනතාවක් මනමේ බලපු ජනතාවක් ඉන්නවා නම් මේ රටේ එහෙනම් මනමි කුමාරියෝ ඉන්න බෑනේ අද සමාජේ. අද එහෙනම් මනමි කුමාරියෝ මොකද දන්නේ අර සූට් කේස් වල යන්නේ. එහෙම වෙන්න බෑ. මං කතාවට මං හුක්කක් දෙනවා විතරයි අපිත් මහත්තයෝ. මම කූත් අද වැඩි ලොකු ආදේව මම වදන්නේ මම හරි මේ කටකාරයි වාචාලයි ඔය හැම දෙයක්ම තියෙන මම මාධ්‍යවේදියෙක් නෙමෙයිනේ මම අද අමිත්ත වීරසිංහ කියන මේ ශ්‍රේෂ්ඨ මිනිස්සු මම ශ්‍රේෂ්ඨයි කියලා කියනවා අවංකෝ. ඒ කියන්නේ අමිත්ත කියන්නේ වෙනම චරිතයක්. පහුගිය දවස් ටිකේ විශේෂයෙන්ම ඔයාව ඉතාමත් ළඟින් ඔයාගේ මගේ අසුරුකම අවුරුදු ගාණක්. නමුත් ඉතාම ක්ලෝස් විදියට මේ දවස් ටිකේ ටීචර්මත් එක්ක අපි සැරිසරනවා එලිහුල්ලෝයේ. ඒ ගන්නත් ඔයත් එක්ක කතා කරනවා කියන්නේ නිකන් විශ්වවිද්‍යාලයක පාඩමක් ඉගෙන ගන්නවා වගේ. නෑ දැන් ටීචර් අම්මා කියන මේ නම ඇවිල්ලා මේ ටීචර් අම්මා කියන සංකල්පේම ගන්න සුදත්. ඒ කියන්නේ අපිට දැන් ටීචර් අම්මා වෙලා තියෙන්නේ කවුද? මේ ඇවිල්ලා මේ ගුරුවරියක් ගැන නෙමේ කතා කරන්න වෙන්නේ. දැන් ගුරු භූමිකාව අතීතේ ඉඳන් අද වෙනකම් අපිට මොනවා වුණත් හොඳ ගුරුවරු හම්බ වුණා. හොඳ ගුරු මෑණිවරු හම්බ වුණා. ඒකට අපි කිව්වේ ගුරු මෑණිවරු. දැන් ලොකු ඉස්කෝලේ නෝන ගුරු මෑණිවරු ගුරුවරු අද වෙනකොට ටීචර් මිස් ඔව් ඊට පස්සේ නම දැන් ජාත්‍යන්තර පාසල් වල නම ඔව් මෙතෙන්ට එනකම් මේක විතන්නන එකේ සංස්කෘතියේ වශයෙන් විශාල ප්‍රශ්නයක් තියෙනවනේ. මේ අපි අපේ ගුරුවරුන්ට අපි ටීචර් කියන්නේ නෑනේ. නෑ කවදාවත් කිව්වේ නෑනේ. එතකොට දැන් අද මේ මොකද්ද වෙන්නේ? එතකොට ඒ ගුරු භූමිකාවේ තියෙන වටිනාකම් පල්ලෙහාට යනවා. ඒ ගුරුවරයාගේ වටිනාකම් පල්ලෙහාට යැවීම තමයි මේ ඉස්සරහා සමාජයේ තියෙන අවශ්‍යතාවය සුදත්. We are planned. මේක හරි විශාල ප්‍රශ්නයක්. මේක හරි විශාල මූණ දිය යුතු ගැටලුවක්. මොකද අපි කියමු දැන් මේ ගුරු භූමිකාව පටන් ගන්නෙම අතීතයේ පිරිවෙන් අධ්‍යාපනය හරහානේ. දැන් ඉස්සර ගමක නිර්ධනයෝ කීප දෙනෙක් හිටියා. ඒ කියන්නේ මුදල් නැති. මුදල් නැති කට්ටිය කවුද? ලොකු ඉස්කෝලේ මහත්තයා. සල්ලි තියෙන කෙනෙක් නෙමෙයි. වෙද මහත්තයා සල්ලි නෑ නැකත් දීපු කෙනා ගොවිරාල පන්සලේ හාමුදුරුවෝ. මෙන්න මේ පස් දිනානේ මේ ගමක තීන්දුව తీරන ගත්තේ. සුදත් මේ තීන්දුව తీරන ගත්ත පස් දිනාම සල්ලි තියන අය නෙවෙයි. ඒ අය දැන් අපි කියමු ලොකු ඉස්කෝලේ මහත්තයා ගාවට ගිහිල්ලා බුලත් අතක් දීලා දරුවට කියලා වන්දවලා ඉස්කෝලේ මහත්තයා ගුරු මේ ඉස්කෝලේ මහත්තයෝ මේ අපේ දරුවගේ ඇස් පාදලා දෙන්නකෝ කියලා කිව්වහම ඇති. ඒතර කියනවා මේ හෙට උදේ ඉඳන් ළමයෝ ගල්ලාලක් කරන් වරෙන්කු මම අකුරු සාත්‍රය කියලා දෙන්නම්. අන්න ඉගෙන ගන්න බාරගත්ත හැටි. එතකොට ඒ ගුරු මහත්තයාගේ ගෞරවය මරණකම්ම තිබ්බනේ. එතකොට තමන්ගේ දරුවට ඉස්කෝලේ මහත්තයා උගන්වනකොට ඉස්කෝලේ මහත්තයා කුඹුරේ වැඩ කරලා දුන්නේ අර දෙමව්පියෝනේ. ආ. ඒකට මුදලක් ගත්තේ නැහැ. ඒතර ඉස්කෝලේ මහත්තයාගේ කොටහක් ඉස්කෝලේ මහත්තයා ගෙදෙට්ට කන්නේ අවසානයේදී යනවා. ගොවිරාලටත් එහෙමයි. නැකත්රාලටත් එහෙමයි. පන්සලේ හාමුදුරුවෝ කවදාකවත් සල්ලි වලට අත තිබ්බේ නැහැ. එහෙම යුනිටි. සල්ලි වලට අත තිබ්බේ නැහැ. අවවාද අනුශාසනා දුන්නා. ඕවාද අනුශාසනා කියන්නේ දෙකක්. ඒ කියන්නේ ඒවා පෞල් වලට කියන්නේ ඕවාද සහ අනුශාසනා. අනුශාසනය කරනවා. අවවාද දෙනවා. හරි මාර්ගේ අරන් යනවා. හැබැයි මුදල් එක්ක නෙමෙයි. පන්සලට මුදල් සම්බන්ධයක් නැහැ. පන්සල ගම නිසා රැකෙනවා. ගම පන්සල නිසා රැකෙනවා. එහෙම එකක් අපිට තිබුණේ. සුදත් ඕක කියනකොට මට මතක් වෙන්නේ 1505 පෘතුගීසීන් ලංකාවට ආවට පස්සේ අවුරුදු 40 ගාණක් ඉන්නකොට පෘතුගාලයට යනවා ලිස්බන් වලට යනවා ලියුම මේ හේතු විමසනවා ලිස්බන් වලින් ලංකාව වගේ දූපතකට ඇවිල්ලා මෙච්චර කාලයක් ඉන්න මුහුදුබඩ පළාත ඇයි තමුසල තාම අත්පත් කරගත්තේ නැත්තේ කියලා. ඒකෝ ලියනවා මගේ ලියුම තාම තියෙනවා. ඒ ලියුමේ කියන්නේ මේ රටේ මිනිස්සු මහා පුදුමාකාර මිනිස්සු. මේ මුන්ට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙච්ච ගමන් මේ කහපාට ඇඳන් ඉන්නේ උන් කට්ටියක් ඉන්න උන් ගාවට ගිහිල්ලා මේගොල්ලෝ සාකච්ඡා කරනවා. ඊපස්සේ උන් තමයි මේකේ තීන්දුව ගන්න. ඒ කියන දේ අහලා අර මිනිස්සු එනවා. ඒ විදිහටයි හැසිරෙන්නේ. ඒක නිසා හරි අමාරුයි මේ වැඩේ කරන්න කියලා. මේ කහපාට ඇඳන් ඉන්නයි කියලා කියන්නේ අපේ හාමුදුරුවෝ. එතකොට ඒ හාමුදුරුවෝ තමයි මේ සමාජයේ තීන්දුව తీරන ගත්තේ. අද වෙන කතාවක්. අද තීන්දුව ගන්නවා. ඔව්. දැන් අද අපිට හාමුදුරුවන්ට ඇඟිල්ල දික් කරන්න බෑ. මොකද සමස්ත ක්‍රමයක් කඩාගෙන වැටෙද්දී හාමුදුරුවෝ විතරක් නැගී සිටි ඉන්ද්‍ර කීලයක්සේ කියන්න අපිට බෑ. හාමුදුරුවොත් මේ ක්‍රමේ කොහොම තියාගන්නේ මට පොඩි කතාවක් මතක් වුණා මේ Facebook සටහනක බුදුහාමුදුරුව අහනවා පින්වත් ආනන්ද මේ මං කියපු බණද මේ දේශනා කරන්න කියලා. අර ඔබ එදා මාත් එක්ක කතාවක් වුණා පන්සල් කුටියේ බුදුමැදුර ඇතුලේ ඒකත් කියලා අවසරයි අර ඉදිරියට යන්න. නෑ ඒ කියන්නේ දැන් ඇත්තටම බුදුහාමුදුරුව මේ ලෝකේ හොයාගන්න පුළුවන් උසස්තම ඥානය අවබෝධ කරගත්ත තැනත්තා. ඒතර උන්වහන්සේ මට ඒක කියන්න පුළුවන් මෙහෙම මේ මං මෑතකදී මේ මගේ මේ මහාචාර්යවරයෙක් එක්ක සාකච්ඡා කරා මගේ මේ තියෙන මේ අපේ මේ ජීවිතේ දෛනික ගැටලු ගැන මේ එතුමා කියපු එකම දෙයක් තියෙනවා අමිත බුදුහාමුදුරන්ගෙන් අහන්න මගෙන් අහන්න එපා කියලා එච්චරයි කිව්වේ. ඒක ඇතුලේ සුදත්ත මාන විදිහට වෙනස් වුණා ජීවිතේ. ඒ කියන්නේ මොකක් හරි ඔබට ප්‍රශ්නයක් ආපුවාම බුදුහාමුදුරන්ගෙන් අහන්න කියලා කියන එක ඇතුලේ ලොකු විශාල දැනුමක් හැදෙනවා. ඒ කාලෙදී බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙදී මේ ප්‍රශ්නේ ආව නම් කොහොමද උත්තර දෙන්නේ? වසංගත ආපුවාම වසංගත වලට මුහුණ දෙන්නේ කොහොමද? දැන් ලංකාවට බැමිණිටිආසාය ආවා එක දවසකින්. අවුරුදු 12ක් වසංගතයක් තිබුණා මේ රටේ. එතන භික්ෂුන් වහන්සේලා ගස් මුල් කාලා තමයි ජීවත් වුණේ. කොයි කාලෙද ඔය? වළගම්බා රාජ්‍ය කාලයේදී. එතකොට බුදුදහම ලංකාවෙන් නැති වෙලාම යනවා මේ කාලෙදී. හාමුදුරුවෝ පුළුවන් කට්ටිය ඉන්දියාවට යනවා. ගිහිල්ලා ජීවිතේ බේර ගන්නවා. මෙහි රහතන් වහන්සේලා සියලු දෙනාම ජීවිතක්ෂයටපත් වෙනවා ඛණ්ඩ නැතුව. ඛණ්ඩ නැතුව. මොකද පන්සලට හාමුදුරන්ට දාන දෙන්න තත්ත්වයක් මිනිසුන්ට නැහැ. මිනිසු නිකන් මිය යදිනවා ඛණ්ඩ නැතුව. ඒ මේ එක දවසකදී මේ බැමිණිතියාසාය ඇතිවෙච්ච ඒ සාගතය නිසා වතුර නැහැ, ඛණ්ඩ නැහැ. නියං සාය තියෙනවා. එතකොට මේක අවුරුදු 12ක් මේ රටේ තිබුණා. අපි ඒක ජයගත්ත ජාතියක්. ඒකත් ජයගෙන තමයි අපි අද මේ කොරෝනා වලට මුහුණ දෙන්නේ. ඒක විතරක් නෙවෙයි. අපි කියමු වසූරිය, කොලරාව මේ හැම එකක්ම අපිට අපි මුහුණ දීපු ඒවානේ. අපි මේක ජය ගන්න අපට හොඳ මානසික ශක්තියක් තිබුණා. අද වෙනකොට එහෙම ජයගත්ත ජාතියකට මොකද්ද වෙලා තියෙන්නේ කියන එක හරි ඛේදවාචකයක්. සත්‍ය දෙකක් වහන්න බෑ මහත්තයෝ. මිනිස්සු ඛණ්ඩනතෝ මැරෙන්නේ ඊට පස්සේ. මොකද හේතුව අපි සමාජයක් විදිහට ඒ තරම්ම අද බිඳ වැටිලායි තියෙන්නේ. ඒකට අතදික් කරන්න පුළුවන් ඉතින් මේ මෙන්න මේ හේතු නිසා තමයි මේ රට මේ විදිහට කඩමැටෙන්නේ. නමුත් මේකට අපිත් වග කියන්න ඕනේ ජන සමාජයේ කණ්ඩායම් විදිහට. මගේ වචන තියෙනවා මම අද ප්‍රකාශ කරන්නේ නෑ ඒවා. ජන සමාජයේ මමත් එක ඒ ගොඩේ ඉන්න එක හරකෙක් හිටියට හිටියා. මේ අපි හැමෝම මේකට වග කියන්න ඕනේ. මොකද අපි අපේ තියෙන ගුණාත්මක දේවල් සියල්ලම යට තියාගෙන අපි වැරදි දේවල් එක්කලා ගිහිල්ලා අමිත මහත්තයෝ අපි කොහෙද යන්නේ? මේ අපි ඉපදුනා ඒමක් සහ යාමක් නෙදීන් ඇයි මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති අපි මැරෙනවා? අපි දන්නේ ඔයයි මමයි හෙට දවසේ කොවිඩ් ශරීරගත වෙලා මැරෙයිද කියලා. අනිවාර්යයෙන්ම කියන්න බෑ සුදත්. අනිවාර්යයෙන්ම කියන්න බෑ. මේ ජීවිතේ ඒ තරම්ම නොවටිනා දෙයක් බවට පත් වෙලා තිනවා මේ කාලේ. හැබැයි මේ සියල්ල සැලසුම් සහගතව සිද්ධ වෙනවා කියලාවත් අපිට දැනගන්න බැරි එක බැරුව මැරෙන එක තමයි ඛේදවාචකය වෙන්නේ. ඛේදවාචකය. මේ සමාජයේ තියෙන ඛේදවාචකය තමයි මැරෙන හේතුව දන්නෙත් නැහැ. ඒක ඛේදවාචකයක්. අදුතරමේ මම මෙහෙම කියන එක කොච්චර සාධාරණද දන්නේ නැහැ. නමුත් මේ විවෘතව අදහස් පළ කරන අපි කියන්නේ මේ පිට කොවිඩ් සඳහා දෙන එන්නත ඉන්දියාවෙන් අපිට දෙනකොට ඉන්දියාවේ අච්චර පිරිසක් මැරෙද්දී අපිටයි ටෑග්ගකට මේ ඉන්ජෙක්ෂන් එක දෙන්නේ කියන එකවත් අහන්න සම්බුද්ධික නැහැ. ඔයා රාජ්‍ය මේ පරිපාලන නිලධාරී ශාස්ත්‍රයේ හිටපු මිනිස්සෙක් විශේෂ බ්ලඩ් බැංක් එකේ මේ ඔව් නේ හරි ඒ දෙක ඔය දන්නවා ඔකට උත්තරේ. ඔව් නේ ඒක හරි. නමුත් අපි එහෙම අහන්නේ නැත්තම් මොකද්ද මේ සමාජය එතකොට? අපි එහෙම සවිඥානික නෑ. හරි මෙහෙම මෙහෙම කැලැප්සිනවා ඕන තරම් ඉන්දියාවේ. හරි අපිට ටැග් එකකට දෙනවා. එතකොට මේ ඉන්දියාව අපි වෙනුවෙන් ජිනීවාවල කතා කරන්නේ නැහැ නෑ. නෑ. අපි වෙනුවෙන් වචන කතා කරන්නේ. හැබැයි ඇමරිකාව අපිව හැමදාම පාගගෙන ඉන්නවා. හැබැයි අපි මේකෙදි ඒ සියල්ල සද්භාවයෙන් බාර ගන්නවා. වගකීමෙන් බාර ගන්නවා. වචනයක් නොකිය බාර ගන්නවා. අපේ රාජ්‍ය නායකයා කියලා බාර ගන්නවා. දැන් මොකද්ද මේ රට? හැබැයි මේ සියල්ලම ඉතාම හොඳින් සැලසුම් කරන ලද දේවල්. අපි කියමු දැන් මේවා ගැන එහෙම කතා දැන් ඉලුමිනාටි කියලා කතා අපි ඒක දැන් කතා කරන්න ඕනේ නෑ මේ වගේ මේ මේක මොකද මේ රටේ ජනතාව බුද්ධිමත් කියලා කියනවනේ. ඔයගොල්ලන්ට කියන්නේ. දේශපාලඥයා කියනවා අපේ රටේ ජනතාව ඉතාමත් බුද්ධිමත්. එහෙම කියන ස්ටේජ් එකට කියනවා. මේක කිව්ව ගමන් සුදත් අපි ඉල්ලගෙන කපලා මහලා ඇඳගෙන මං හොඳද කියලා අහනවනේ මේ ජනතාව. ඒතර දැන් මෙහෙම කියනකොට මන් දන්නේ ජනතාව මේ අතර ජනප්‍රිය වෙන්න නම් බෑ. අනිවාර්යයෙන්. මොකද ඓතිහාසිකව බලනකොට මේ අදහසක් පළ කරන කෙනෙක් එහෙම ජනප්‍රිය කෙනෙක් වෙන්නේ නැහැ. හැබැයි අපි හැමෝම බත් කන අම්මලාගේ කිරි බීපු පුද්ගලයෝ විදිහට මේ ටික කිව්වහම ඒක ගන්න කෙනෙක් ගනි බනින කෙනෙක් බනි එක පැත්තකින්. නමුත් මේ අපි හරීම ඛේදවාචකයක මේ මුණ දෙන්නේ. මේ තීන්දුව తీරන අපිට වැඩි කාලයක් දඟලන්න හම්බ වෙන්නේ නැහැ සුදත්. වැඩි කාලයක් අපිට මේකට දඟලන්න හම්බ වෙන්නේ නැහැ. අමිත් මහත්තයෝ කියනකොට දැන් අපි දැන් දවස් ගාණක් බෙලිහුල්ලේ ෂූටින් කරා. අපි අහිනා වෙලා කතා කරේ කොච්චර වෙලාවකද? කතා කරේ මොනවද අපි කතා කරන්නේ? විවේකයක් ලද හැම වෙලාවෙම මේ අපේ රටේ අපේ තත්ත්වය මේ අපිට මොකද්ද වෙන්නේ අපේ අනාගතේ මොන වගේ වේද එතකොට අපේ දරුවෝ මූණ දෙන්නේ මොන වගේ රටකටද මොන වගේ අනාගතයක් මේ දරුවෝ ඉස්සරහා තියෙයිද ඒතර අපේ දරුවෝ අපි ඉස්සරහට ලංකාවෙන් එළියට යවන්නද හදන්නේ ඒතර මේ රට අපේ ළමයින්ට ජය භූමියක් වෙන්නේ නැද්ද මේ ටිකනේ ඔව් ඕක තමයි තියෙන ප්‍රශ්නේ ඒක මේ අපේ රටේ මේ තත්ත්වය ඇති වෙන්න විශාල හේතු බාහුල්‍යකුත් පළ බාහුල්‍යකුත් තියෙනවා මේකට දැන් මේක ඉස්සෙල්ලාම වෙන්නේ අපි අර ගුරුවරු ගැන කතා කරපුවම අධ්‍යාපනයේ ඇතුළෙන් සුදත් විශාල දේවල් වෙනස් වෙනවා මේ රටේ. ඒ කියන්නේ අද වෙනකොට මේ අධ්‍යාපනය හරිම ගතානුගතයි. මේ පළවෙනිම කියන්න තියෙන මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි. මේ අධ්‍යාපනයේ ඇතුළේදී මේ රටක් හදන්න බැරි වෙනවා. පැහැදිලි. මොකද මේ ජනතාව බුද්ධිමත් කියන ඇන්දිල්ල අපි ඇත්තටම ගලවලා දාගන්න ඕනේ. ඉස්සෙල්ලා අපි තීරණය කරන්න ඕන අපි මේක හරියට දැනගන්න ඕන මොකද්ද මේ අපිට වෙන්නේ කියලා. ඒ දේ වෙන්නේ නැතුව අපිට අපි කියමු දැන් දරුවෙක් කියන්නකො පාසල් දරුවෙක් අපි ඉස්ලාම් පාසලකට දරුවෙක් දානවා. දානකොට මේ දරුවා අපි තෝරගන්න පෙර ගෑනු පාසල් පිරිමි පාසල් පළවෙනිම බෙදෙනවා. ගෑනු පාසල් පිරිමි පාසල්. පස්සේ රජයේ පාසල් වලට එද්දි මොන තරම් පාසල් ප්‍රමාණයක් තියනවද කියලා හිතන්න. ආදර්ශ කනිෂ්ඨ, නවෝදයා පාසල්, ප්‍රාදේශීය සභා පාසල්, පළාත් සභා පාසල්, ජනප්‍රිය පාසල්, මධ්‍ය මහාවිද්‍යාල, මහාවිද්‍යාල. මොන තරම් පාසල් ගොඩක් තියෙනවද? ඇයි මේ විදිහට මෙහෙම වෙන් වෙන්නේ? ඇයි මේ විදිහට මේ බෙදලා වෙන් කරලා තියෙන්නේ? ඒක ඒ මදිවට සිංහල පාසල්, දෙමළ පාසල්, මුස්ලිම් පාසල්. මෙහෙම බෙදලා ගන්න අධ්‍යාපනයෙන් අපි බෙදෙන්නේ නැති ජන සමාජයක් හොයනවා. කොහේ හොයන්නේ? කවදාකත් ඒක කරන්න බෑ. ඒක එක. දෙක අපේ කොළඹ පාසල් වල අපට දෙන සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයමයි. අපට දෙන උසස් පෙළ ප්‍රශ්න පත්‍රයමයි ඈත වන්නේ දරුවන්ට දෙන්නේ. මොන තරම් අසමානයිද? ඒතර ඈත ගමේ පාසලේ ඒ මධ්‍ය මහාවිද්‍යාලයක හරි මේ ශාරීරික වශයෙන් ක්‍රීඩාංශ සමිති සමාගම් කීයද තියෙන්නේ? වැඩිමනුත් 20ක් තියෙයි. කොළඹ පාසල් 40ක් තියෙයි. හැබැයි මේ විශාල ජනප්‍රිය පාසල් වල මොන තරම් ප්‍රමාණයක් තියෙනවද ඒ ඇයට Tamanට විවෘත වෙන්න සමාජය සඳහා. මෙන්න මේ ටික වෙනස්. මේ වෙනස්කම් තියෙද්දී තමයි අපි සමාන ජන සමාජයක් බලාපොරොත්තු වෙන්නේ. එතකොට රජයේ සම්පත් බෙදීමත් ওই විදිහට වෙනස් වෙනවා. දැන් ඔළු ගානට මේ සම්පත් බෙදන්නේ. ඒතර කොළඹ රාජකීය විද්‍යාලයට මේ සම්පත් ප්‍රමාණය යනවා. ඈත වන්නේ ස්කෝල්ට මේ සම්පත්මාන ඒක ඔලු ගෙඩි ප්‍රමාණයට යන්නේ. ඔන්න අපි ගුරුවරුත් සම්පත් කියලා ගමුකෝ. හොඳම ගුරුවරු ටික අනේ රාජකීය විද්‍යාලයට සහ අපේ පාසල් වලට එවනවා. අර ඈත ගමට යන්නේ මෙල්ලව දෙයක් කරගන්න බැරි. ඇමතිවරයාට කියලා මාරුව හදාගන්නත් බැරි. ලේකම්වරයා වඳුරන්නෙත් නැති කෙනෙක්. ඒ මැදට තවත් එකක් තියෙනවා. දැන් මේ ගුරුවරු බෙදෙන විදිහක් තියෙනවනේ රටක්. දැන් අපිට රජයකට මේ පහුගිය කාලේ 72 සමග පෙරමුණු රජයේ ඉඳලා අද වෙනකම් රජයකට තියෙන හොඳම දේ තමයි උපාධිධාරීන් ටික අඳලා ඒයට ගුරුපත්තියන් දෙන එක. ඉතින් ආපහු දැන් කල්පනා කරොත් දැන් මේ ඒ ගුරුවරුන්ගේ තව ප්‍රශ්න තියෙනවනේ. දැන් ගුරුකමකට ගුරුකම කියන්නේ සේවයක් නේ. දැන් අපිට උගන්වපු ගුරුවරු ගුරු සේවයක්. අපි ගුරු මෑණිවරු කියන්නේ ඒකනේ. නමුත් රැකියා අපේක්ෂිත උපාධිධරයාට ගුරු වෘත්තියක් දුන්නොත් සේවාව කියන එක නැහැ. එතකොට ඔහු වෙන්නේ රැකියා අපේක්ෂකයෙක් විදියට. දැන් රැකියා අපේක්ෂිත තරුණයාට හෝ තරුණියට ගුරු කමක් දෙනවා. ඔහුට පේන්නේ මෙයා ප්‍රොඩක්ට් මාකට් එකක් විදියට. මේ බාණ්ඩ ශිෂ්‍යෝ කියන්නේ බාණ්ඩ බවට පත් වෙනවා. ඔවුන්ට පේන්නේ ඔවුන්ගේ හවස තියෙන ටියුෂන් පන්තිය. ඔවුන්ට පේන්නේ ගහන ටියුට් ටික. ඔවුන්ට පේන්නේ මේක පිටිපස්සේ ඔන්ලයින් වැඩ කරනකොට මට තියෙන ලාභය මොකක්ද කියන එක. ඉස්සර ගුරුවරු එහෙම කරේ නැහැ. ඉස්සර ගුරුවරු දරුවෙක් හදන්නේ තමන්ව පහු කරගෙන යන්න. තමන්ට වඩා ඉදිරියට යන්න. ඉතල තමන් එක්ක සමාසුනේ නොවුණත් තමන්ට වඩා ඉදිරි අසුනක තමන්ගේ දරුවෙක් ඉන්නවා දකින්න තමයි ගුරුවරු හදන්නේ. අද වෙනකොට ගුරුවරු එහෙමද? මට එක ප්‍රින්සිපල් කෙනෙක් හම්බ වෙනවා. මම අර ගයක් හදනවා වැල්ලවායේ ඇතිලිවැව විද්‍යාලයේ ප්‍රින්සිපල්. එතන අපි ඉන්නකොට ඉස්කෝලේ මම නොමිලි ඉංග්‍රීසි උගන්වනවා ඔන්ලයින්. ඒ ප්‍රින්සිපල් කිව්වේ මට ඕනේ දරුවනේ මට වැඩි අඩියක් හරි උඹලා ඉස්සරහින් ඉන්න ඕනේ කියලා. Bilos within 5 minutes hair color for men and women. Keratin Satkare samagin his kiswalata swabhavika kalubayak. Bilos හැමදාම තරුණ පෙනුමකට. ඒක තමයි මට දකින්න ඕන මම විදුහල් ප්‍රතිවරය හැටියට කියලා. ඒ කියන්නේ 14ක් ඉන්නවා මිත්‍ර මාත්‍රයලා. එහෙම 14ක් දූෂෙන්ලා ඉන්නවා. 14ක් දූෂෙන්ලා ඉන්නවා. හැබැයි අපි මේ එහෙම ගුරුවරු කීප දෙනෙක් එදත් හිටියා අදත් ඉන්නව එහෙම ගුරු නැත. අපිට එහෙම ගුරුවරු හම්බුනේ නැත්නම් අපිට මෙහෙම අද කතා කරන්න බැහැනේ. අපිට එහෙම ගුරුවරු හම්බෙච්ච නිසා තමයි අපි මේ විදිහට මේ සමාජයේ මේ යථාව අවබෝධ කරගෙන ඉන්නේ. මෙහි ලස්සනට රැවටෙන්නේ නැතුව ඉන්නේ. ඒ අපිට එහෙම ගුරුවරු හම්බෙච්ච නිසා. එහෙම ගුරුවරු වැඩි වර්ධනය කරන්න ඕනේ. එහෙම ගුරුවරු හදන්න බෑ රැකියා අපේක්ෂිතයාගේ. අද කිසිම ශිෂ්‍යයෙක් ගුරු මෑණියෝ කියලා කතා කරනවද? ගුරු පියාණන් කියලා කතා කරනවද? ඒක හේතුව දැන් ගුරුතුමීගේ දුව තමයි බෑන්ඩ් ලීඩර් වෙන්නේ. ඒතර ගුරුතුමාගේ පුතා තමයි මේ කැඩට් කෝ එකේ ලොක්කා වෙන්නේ. ඉතින් එතකොට ළමයින්ට ඒ ගුරු මෑණිවරු පියා කියන එක එන්නේ නැහැ. ඒතර විදුහල්පතිවරයා එන්නේ දේශපාලන ප්‍රශ්නකින්. ඒතර විදුහල්පතිවරයා හැමතිස්සෙම ආවඩන්නේ ගොට්ටට. එතකොට එහෙම වෙනකොට ඒ අධ්‍යාපනයේ සමබිමද සමකමද කියන එක නැතුව යනවා. මට සමාවෙන්න එකක් අමතක වුණා. අර බුදු කුටියේ බුදුහාඳුරෝ කියපු කතාව ඒක කියලා අපි මේ වැඩසටහන දැන් දික්ුණා. තව දිගුවක් හැටියට තව එකක් කරන්න. මොකද කතා කරන්න හම්බුන්නේ නැහැ අපේ කාලය ගිය නිසා. මොකද තව දෙයක් කියනවා අමිත් මහත්තයෝ මේ YouTube අවකාශයේ ප්‍රෝග්‍රෑම් ගුණාත්මක දේවල් බලනවා අඩුයි දෙයියෝ. මේකේ බලන්නේ කාගේ හරි ගෑණියෙක්ගේ කකුලක් හෙළුවක් හරි පෙන්නුවොත් අන්න ට්‍රෙන්ඩින් යන්නේ. කරුමේ කියන්නේ අපේ මේ වගේ ගුණාත්මක වැඩසටහන් බලන ප්‍රතිශතය අඩුයි. හැබැයි ඒ අතර ඉන්නවා හොඳ ගුණාත්මක මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා දෙයිනේ කියලා මගේ channel එකේ මේවා බලන. අර කතාව කියන්න අවසරයි. ඔව් දැන් බුද්ධ මන්දිරයේ ඇතුලේ කියන්නේ බුදුගේ ඇතුලේ මේ ඇවිල්ලා මේ උපාසක මහත්තයෙක් කියනවා අනේ බුදුහාමුදුරනේ මේ පළතුරු වට්ටියේ මේ තියෙන හඳුන් කූරු දුමේ මේ පොල් තෙලුයි මේ ඔක්කොමත් එක තිර දාගෙන ඔබ වහන්සේ පුදුම අපහසුතාවයක් ඉඳිනව ඇති නේද මේ ඇතුළේ ඉඳින්න මට ඒක දැනෙනවනේ ඔබ වහන්සේ පුදුම අපහසුතාවයකට පත් වෙලා ඇතිනේ මේ වහින්දා කියලා බුදුහාමුදුරෝ කතා කරලා උපාසක මහත්තයාට කියනවා උපාසක මේ මට මේවා නෙවෙයි අපහසු වෙන්නේ මේ පන්සල් කෙළවරේ මිදුලේ අර බණමඩුවේ ඉඳගෙන අර හාමුදුරුවෝ මම කිව්වාය කියලා කියන දේවල් ගැන තමයි මට අපහසුතාවයේ තියෙන්නේ කියලා. ඒක තමයි. ඒක දැන් බුදුහාඳුරු එහෙම කියන්නේ බෑ. මම එහෙම දෙයක් කිව්වොත් ඔය විදිහට නෙමෙයි කියන්නේ. අරුවර මට මේ දැන් මේ සිනමාවේ වේදිකාවේ ටෙලිනාට්‍ය ටෙලිවිෂනේ අති දැවැන්තෙක්නේ අමිත් වීරසෙන් කියන අවුරුදු 40ක් මේකේ සක්‍රියෝ දායක වෙමින් හොඳ නරක ඔක්කොම දකිමින් ඉන්නවා. අමිත් මහත්තයෝ මට කියන්නකෝ ඔබගේ අත්දැකීමුත් එක්ක එදා යශෝරාවේ අම්මා ඒ අම්මත් දුක් දැහැට විඳින්න දරුවන්ව පෝෂණය කරමින් ලොකු මහත් කරා. අද මේ ටෙලිනාට්‍යවල ඉන්න අම්මා ඒකම කරනවා. මට කියන්න වෙනස. ඔව් සුදත් ඒක මේ සමාජ පරිණාමයනේ. දැන් 80 දශකයේ මැද භාගයේ තමයි යශෝරාවේ නිර්මාණය කරන්නේ පරාක්‍රම නිරියන්. He Ashwarave Amata in Irangani Serasing Atisha Daksha Rangadarani. Air Nirupanakar ne Amagi Charite, the Mambala Puta Vene, the Kota Air Gauman the Gunner, may Namilie, through in a Dankuda, Tika Kamin Bedagana Kami Metico Peter, may Bohoma Dukbar in Mava, Ege Mulu Jivitematina Sihine Tamat among the Darwan may Samaje. හොඳ තැන්වලට යනවා දකින්න එක තමයි මේ අම්මගේ ප්‍රාර්ථනාව වෙන්නේ. මොකද මේ අම්මා Tamanට කන්න තියෙන දේ පව Tamanගේ දරුවන්ට දීගෙන තමයි මේ හැද. එතකොට දැන් ඒකේ ඉන්න පුතා දැන් මගේ චරිතගත බලදේව විදුහලක උගන්නන ලොකු පුතාත් සමේ බාලම පුතා මේ විශ්වවිද්‍යාලයට යන්න දඟලන මේ අපොස උසස් පෙළ ශිෂ්‍යයා. ඔහුට තියෙන ප්‍රශ්නේ තමයි ඔහුට අඳින්න ඇඳුමක් නැහැ. පෑනට තීන්ත ටික නැහැ. කණ්ඩ හරියට කෑම ටික නැහැ. හැබැයි ඔහු මේ අධ්‍යාපනය කියන එක ඇතුලේ දුවන්න ඕනේ. Making it a window now. Through Prashiti enemy of the Apaneha Sambandoma, there are Baladeva Yahutu Gandanama, Ohuiki Ganaganama, there are Huki Jivite Venadeva Nehe. Now then eat a dashaka tunakata passe, Apia, the Tilinati, Rupoani, Dakina Amala, at the Egolo Rekia Valcarano. The Eata Dankudakami Prashniakne, Ea Hari, Posh. Ammala. So AI modern ammala. So AI ke dress code dekha super. So AI ke hairstyle lekha manaram. Ito kote AI hema harima lassana amma ke nekta mai penna ne. Puta ekka tibaham amma akkai malliwa. Ito kote ang api puta wagato. Usas pela in puta age. ඒ ඇඳුම ඉතා විශිෂ්ට ඇඳුමක්. ඒ කියන්නේ මගුල් ගෙදරකට අඳින්න පුළුවන් සුදු ඇඳුමක් තමයි ඔහු අඳින්නේ. ඒත් ඔහුගේ ජීවිත ප්‍රශ්නය අධ්‍යාපනයේ නොවේ. පෙම්වතිය හම්බ වෙන එක. එතකොට අම්මගේ තියෙන දවසේ කතාව පුතාගේ පෙම්වතිය ගැන කතා කරන එක. ඒ කියන්නේ එයා දැන් හම්බුණාද? එයා මොකද්ද කිව්වේ? ඒ පුතාට තියෙන තමන්ගේ තාත්තගේ ප්‍රශ්න. නැත්තම් අම්මගේ ප්‍රශ්න. අම්මගේ මේ කඩේට ආපු කට්ටිය ගැන තියෙන කතා. එතකොට මේක ඇතුලේ මේ පේන්නේ මේ සමාජයේ කොතනටද විතැන් වෙලා තියෙන්නේ සමාජයේ කොතනටද රූපාන්තරණය වෙන්නේ කියලා. හැබැයි ඇත්තටම සුදත්ත මේ සමාජයේ ඒ විදිහට වෙනස් වෙලා නැහැ මේ මාධ්‍යවල පෙන්වන තරම්. හරියට හරි. ඒකයි මේක ඇත්ත. සමාජයේ වෙනස් වෙලා නැහැ. සමාජයේ තාමත් අර ප්‍රශ්න ටික තියෙනවා. දෙමව්පියෝ අමාරුවෙන් දරුවන්ට උගන්වනවා. ඒ දෙමව්පියෝ එවිනෙන් විශාල දුක් අනුභව කරනවා. කියන්නේ ඒක මේ මැටිකෝප් එක බත් කන එක නෙමෙයි. ඊට වඩා වෙනස්. හැබැයි ඒ දුක වෙනස් නැහැ. දරුවෝ ගැන තැවෙන අම්මලාගේ දුක වෙනස් නැහැ. හැබැයි දැන් මේ මාධ්‍යවල ඒක වෙනස් කරලා පෙන්නනවා. ඒක මිනිස්සු හිතනවා අපිට විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ අනිත් අයට නෙමෙයි. ඇයි මේ ටීවී එකේ පෙන්නන්නේ? ඒගොල්ලන්ට දුක නැහැ. අපිට විතරයි මේ දුක තියෙන්නේ. ඉතින් අපේ ළමයින්ගේ ප්‍රශ්නයක්ද කොහෙද මේක කියලා. ඒත් ළමයිත් හිතනවා ත්‍රිවිල් එකේ අයියා හොඳයි නේද මීට වඩා. එතකොටයි මේ සමාජය වෙනස් වෙන්නේ. එතකොට දැන් අමිත විශ්වාස කරනවාද මේ සමාජයේ මේ කියන්නේ මේ විකෘතියට මාධ්‍ය වග කියන්න ඕන කියලා. එහෙන් පිටින්ම මාධ්‍ය විතරක් නෙවෙයි. අපි ඊළඟ වැඩසටහනක කතා කරමු. කවුද මේකට වග කියන්න ඕනි කියලා. කවුද මේකට වග කියන්න ඕනි? අපි මේ වැඩසටහන පළවෙනි කොටස අපි මෙසේ නිමා කරනවා. මොකද තව කතා කරන්න දේ තියෙනවා ගොඩයි. මම මේකේ සටහන් කරගත්තා බුදුවම්මේ ඒව එකක්වත් තාම අහන්න හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ ඒතරම් කාලේ ගියා ගොඩක් වෙලා ගියෝ විනාඩි 30කට 35කට යා ගිය ගමන් අපේ අය බලන්නේ නැහැ. ඉතින් මට තව හරි වැදගත් අපේ අනාගත දරු පරම්පරාව වෙනුවෙන් ඒ නිසා තව අපි මේ වැඩසටහන මෙසේ අවසන් කරමින් නැවතත් හමු වෙමු ඊළඟ වැඩසටහනේ. අමතක කරන්න එපා මේ කීප දේවල් ඔළුවට ගන්න. ඔළුවට ගන්න ගමන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. ගොඩාක්ම ස්තුතියි. බොහොම ස්තුතියි. ඔබේ වැඩසටහනට ආරාධනා කළාට. ගෙදරකට තේ හදනවා කියන්නේ වෙනම වැඩක්. එක එක්කිනාගේ පතුම වෙනස්. මෙලිබන් තේ ගෙදර පදමට තේ